රිවයින්ඩ් කරන්න පුළුවන් නිසා මුකුත් මගේ වෙන්නේ. Pio TV TV බලන හොඳම විදිහ. This is Avadharana Late Night. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. විජය කලා යලි LTTE ඉල්ලයි. බැඳුම් කරේ වැනි තවත් වාර්තා 20ක් සාකච්ඡාවට බඳුන් වීම ප්‍රමාදයි. විගණ කාධිපති කියයි වාර්තා 20ක් විතර තියෙනවා බැඳුම් කර සිද්ධිය වගේ තවත් ගොඩක් ප්‍රශ්න එළියට එනවා. එජාපේ මන්ත්‍රී කණ්ඩායම අගමැති ප්‍රධානත්වයෙන් රැස්වේ. මේ දූෂිතයින්ට හැකි ඉක්මනින් ඒ අවශ්‍ය වෙන නීතිමය විධිවිධාන සලස්වන්න කියලා. දහසේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ. ආයි අපිව වෙන් කරන්න බෑ. නේද? තෙල් සංස්ථාව ගුවන් සමාගමට ණයට දීම අත්හිටුවයි. ලබා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් මහත්මිය LTTE සම්බන්ධයෙන් අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ඒ යාපනයේ පැවති උත්සවයකදී. The big story. ජනපති නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්තුණා. මේ සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් හා M.A. සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජාතියක් හැටියටත් රජයක් හැටියටත් මම කල්පනා කරනවා අපට ලොකු වගකීමක් තියෙනවායි කියලා. මේ ප්‍රදේශවල ඉන්න මේ ජනගහණයටත් එක හා සමානව සලකලා නැති පහසුකම් සියල්ලම මුළු පුළුවන් හැටියට තමුන්නාසලට ලබා දෙන්න. මේ පළාතේ කලක් ප්‍රජාතන්ත්‍රවාදයේ තර්ජනයක් තිබුණා වගේම දකුණු පළාතේ අවස්ථා දෙකකදී ප්‍රජාතන්ත්‍රවාදයේ තර්ජනයක් තිබුණා. මම ඇමතිවරයෙක් වුණත් මම නියෝජනය කරන දේශපාලන පක්ෂයේ 88 ඉඳලා 91 වෙනකොට 15,000ක් විතර මරලා තිබෙනවා සිංහල අය සිංහල අය. දැන් අපිට සාමය උදා වෙලා තිබෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ විසඳලා ඊට වැඩි ටිකක් අමාරුවෙන් ඉදිරියට යයි. දැන් මෙහි සියලු දේශපාලන පක්ෂවල වගකීම තමයි සැකයෙන් තොරව මහජනයා සමාජගත කළා අපි මේ රටේ එකම ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වීම. ඒට විරුද්ධව කිසි කෙනෙක් කිසිවක් නොකළ යුතුයි. අවුරුදු 6ක ළමයෙක්ව දූෂණය කරලා මරලා තියෙන තත්ත්වය බලනකොට මේකට අපි ජනාධිපතිතුමාව ජනාධිපති විදියට පත් කළේ කියලා හිතෙනවා. අපි හුඟක් මහන්සි වෙලායි එතුමාව පත් කළේ. ජනාධිපතිතුමා එතුමාගේ පක්ෂය ගැන කටයුතු කරනවා මිසක් අපි ජනතාව ආරක්ෂා කරන්නේ නැහැ. අපි 2009 මැයි 18 වෙනිදාට කලින් LTTE කාලේ කොහොමද ජීවත් වුණේ කියලා අපි හැමෝටම දැන් මතක් වෙනවා. අද තත්ත්වය මත LTTE එක යළිත් ගැනීමයි අපේ ප්‍රධාන අරමුණ. අපි ජීවත් වෙන්න ඕන නම්, නිදහසේ පාර යන්න ඕන නම්, අපේ ළමයි පාසල් ගිහින් නැවත එන්න ඕන නම්, යළිත් උතුරු නැගෙනහිර LTTE අතුස්සවන්න ඕන. පසුගිය අවුරුදු 330 අපේ පළාත සංවර්ධනය කළා කියලා කියනවා. ඒත් මොන විදිහටද එයාලා එහෙම කළේ කියලා අපි දන්නේ නැහැ. එක දෙයකට විතරක් මම රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ අපේ ඉඩම් නිදහස් කළ දුන්නට. ඒ හැරෙන්න මේ රජය වෙන මුකුත් අපිට කළ නැහැ. අපිත් මේ රජයේ අමාත්‍යවරණ විදිහට තමයි ඉන්නේ. අපේ නායකයාට එරෙහිව අපිට කතා කරන්න බැහැ. අපිට සීමාවක් තියෙනවා. ඒත් එක අවස්ථාවකදී අපිට ඒ සීමාව පණින්න වෙලා තියෙනවා. எங்களுடைய தலைமை பீடத்துக்கு எதிராக நாங்கள் பேச முடியாது. எங்களுக்கு ஒரு கட்டுக்கோப்பு இருக்கின்றது. ஆனால் ஒரு சந்தர்ப்பத்திலே நாங்கள் மீற வேண்டிய ஒரு நிலையும் ஏற்பட்டிருக்கின்றது. බැඳුම් කර සිද්ධිය වැනි මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිවන පදනම් වාර්තා 20ක් පමණ සිය දෙපාර්තමේන්තුව සකස් කර නමුත් ඒවා සාකච්ඡාවට බඳුන් වීමේ ප්‍රමාදයක් පවතින බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා. විගණකාධිපතිවරයා මේ බව සඳහන් කළේ මල්වතු අස්කිරි මහනාහිමිවරුන් අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත අද පෙරවරුවේ පැමිණි විගණකාධිපති ගාමිණී විජයසිංහ මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විගණකාධිපතිවරයා ඇතුළු පිරිස අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදුටුවා. මෙහිදී එළඹෙන පස්වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳව මහනාහිමියන් දැනුවත් කෙරුණා.
ගෑ සංශෝධනය කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ සිල් දනාම ඉතින් එකතත් එකගත්තේ බලකොත් එන්නේ දාම මේක සම්මත වෙයි. වැරදි කරන හැට ඔකේ ප්‍රශ්නේ. ඉතින් වැරදි කරන එක ශක්තිමත් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයේ. ඒගොල්ලෝ ටිකක් බලපෑම් කරනවා. මුල්‍ය අපහසුතාවය කියලා තියෙන වෙලාවක රාජ්‍ය මුදල් අපි පරිසම් කරන්න ඕනේනේ. අපිත් විශේෂයෙන් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අපේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න ඉක්මනින් මේ පනත සම්මත කරලා මේ රටේ මුදල් පිළිබඳ ඒ වෙලා තියෙන විපත්ති කරදර අපි කවුරුත් දන්නවා ඒවා නැති කරලා ඒ කාර්යය ඉක්මනින් ඉටු කරලා දෙන හැටියට අපි විශේෂයෙන් ඔබතුමන්ලාට මතක් කරනවා. අනතුරුව විගණකාධිපතිවරයා මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ද බැහැදුටුවා. අනතුරුව විගණකාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. දැනට එළියට ඇවිල්ලා තියෙන හාල් වාර්තාව, ඊළඟට ගල්ලංගුරු වාර්තාව, හරක් ගැනීම සම්බන්ධයෙන් වෙන වාර්තාවක් හදලා තියෙනවා ඒ වාර්තාව, ඊළඟට මේ වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වෙන වාර්තාව සකස් කළා, ඒ වගේ වාර්තා 20ක් විතර තියෙනවා. ඒ වාර්තා ඔක්කොම පෙළ දක්වලා තියෙනේ. නමුත් ඒවා සාකච්ඡාවට බඳුන් වීමේ යම් ප්‍රමාදයක් තියෙනවා. ඒ වාර්තා ඔක්කොම පෙළට විවාදයට ගනී, ඒ ගැනීම තමගම විශ්වාස කරන බැඳුම් කර සිද්ධිය වගේ තවත් ගොඩක් ප්‍රශ්න එළියට එවි. මේ වෙන විට විශාල වශයෙන් මාතෘකාවක් තමයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කර හම්බන්තොට වරාය සම්බන්ධව මුදල් ලබාවිද. ඒ සම්බන්ධව ඔබතුමාලා යම්කිසි විගණන පරීක්ෂණයක් සිදු කරනවා. ඇත්තවසෙන් ඒක අපිට කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. හේතුව හම්බන්තොට වරාය විශේෂ ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි ගියේ. ඒ ප්‍රොජෙක්ට් එක අපිට විගණනට යටත් කරලා තිබුණ නැහැ. මේ බරත සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා මෙම රජයේ ප්‍රධානි මොනවද ආකල්පද දරන්නේ? ඇත්තවසෙන් මට තේරෙන විදිහට නම් එහෙම දේශපාලන වශයෙන් මේකේ විරුද්ධතාවයක් නැහැ. නමුත් ඊට වඩා බලවත් අද රටේ නිලධාරීවාදය. තේ නිසා මුගක් කලාවට නිලධාරීන් තමයි මේකට පසුබැස්ම කරන්නේ. මොකද මේකෙන් පරීක්ෂණයට ලක් වෙන්නේ රටේ රාජ්‍යංශයේ තියෙන ඉහළ නිලධාරීන්. ඒ නිසා ඔවුන්ගේ බලපෑමට යම් ආකාරයකට දේශපාලන අධිකාරිය නතු වෙනවද කියන සැකය තමයි අපිට තියෙන්නේ. 2008 දක්වා අපි පරීක්ෂණ කරා. සෙන්ට්‍රල් බැංක එකේ ඒ සඳහා වෙනම අර ෆොරෙන්සික් ඔඩිට් කියන එක ඕහාරික විකණනය කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩේතු කරගෙන යන්නේ. ඒ දෙයත්‍යන්තර වශයෙන් අපි දැන් ටෙන්ඩර් කැඳෙව්වා. ඒ සඳහා සුදුසු පාර්ශවයක් හොයාගන්න. ඒ අනුව පසුගිය වර්ෂ 10 කතර කාලයක් සඳහා පංචාදීනවන් හොයාගන්න පුළුවන් වෙයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි තද බල විදියට මෙල්ලීමක් කළා. විශේෂ අධිකරණය කඩිනමින් පිහිටවලා මේ දූෂිතයින්ට හැකි ඉක්මනින් ඒ අවශ්‍ය වෙන නීතිමය විධිවිධාන සලස්වන්න කියලා. පැනුම් කරය හා සම්බන්ධ ගැටලුවේදී හැම අවස්ථාවකම දවස ගානේ ඒ අය මේක නිතර නිතර සාකච්ඡාවට සංවාදයට ගෙනෙමින් මේක ජනතාවට අප්‍රියවෙන තරම් ඒගොල්ලෝ ගෙනාවා. අපි කතා කරන්නේ ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට එල්ල වෙච්ච චෝදනාවත් ලබන පාර්ලිමේන්තු සතියේ ඒක කල් තැබීමේ විවාදයක් හැටියටත් අපි ඉල්ලලා මේකටත් හැකි ඉක්මනින් මේ අවශ්‍ය වෙන නීතිමය කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලුවේ. අපි වෙනදට දකින්නේ ඔබතුමා මේ විදියට. මොකක්ද අද මේ වෙනස? මම හිතන්නේ ඔබතුමා අලුත් වෙන්නදී මේකට නැත්තම් මාව දකින කට්ටිය හැමදාම දැකලා තිනවා මම මෙහෙම තමයි ඉන්නේ. නෑ නෑ මේ වාහනේ මේ වාහනේ ඉතින් මගේ මේ පරණ වාහනේ අවුරුදු දැන් 15ක් විතර තියෙන මේ වාහනයක්. ඉතින් මම හැන්දෑවට සාමාන්‍යයෙන් මෙහෙම තමයි එළවගෙන යන්නේ. කොහොමද ඔබතුමා කියන්නේ අර රිජිනල් ඔසියස් ගෙන් ලැබුණු මුදල් ආපහු ලබා දෙන කතාවක්. මුදල් ලබා දීපු නිසාද මේ තත්ත්වයට වැටුනේ? එහෙම වෙන්නද නේ? දන්නේ ඉතින් මම දන්නේ නැහැ. ඔබතුමානේ අදහස් කරන්නේ ඔබතුමා දෙන අදහස්. ඔබතුමා අපේ ආණ්ඩුව ගොඩක් පිරිස් චෝදනා කරනවා මේ මහින්ද මහත්තයා මේ අල්ලසක් විදියට අරගෙන තියෙන ඡන්දෙ මේ නීතිඥවරයෙක් වශයෙන් සහ වග් කියන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම කරුණු හරියට දන්නවනම් පමණයි මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. දැනට මම මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. පහුගිය ටිකේ මේ ගැන ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. මාධ්‍ය වැඳලා ඉල්ලා හිටිනවා. මා මේ සටන් කරන්නේ අපේ පොදු දේපල අහිංසක මිනිස්සුගේ දුප්පත් මිනිස්සුගේ සල්ලි බේරගන්න. මම බදු දුන්නට මුකුත් කියන්නේ නැහැ. සින්නක් කර තමුන්ගේ උඩම් වගේ විකුණලා මේ අය. නිව්යෝක් ටයිම්ස් කියන එක මිස් වෙලා තිනවා අපේ ඇමතිවරයෙක්ට සන්ඩේ ටයිම්ස් කියලා. ඒක දිගේ යනවා. ඒකට විහිළු කර කර ඉන්නවා. හොරා ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඒ ගැන කතා කරන මට මඩ ගහනවා. හොඳ මිනිහෙක්ට මං හොරෙක් කියලා කිව්වොත් මට හෙන ගහන්න ඕන. නමුත් මෙතනදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා හොරකම් කළා කියලා කිව්වේ අපි නෙමේ. එතුමගේ මේ වේදිකාවේ ඉන්න සරත් නන්දසිල්වා තමයි කිව්වේ හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා මට සමා වෙන්න කියලා. ඒ හින්දා මම මේ හොරුන්ට කියන්නේ අමුන් හොරකම් කළේ නෑ කියලා කෑ ගහන්න නැතුව හන්දි හන්දි ගානේ දිවුරුම් පෙස්සමක් දීලා නඩුවක් දාන තමුන්.
ආණ්ඩුවේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ප්‍රථම වරට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සමග අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නායකින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටි අතර පසුගියදා ආණ්ඩුවේ නිවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ එස්.පී. දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් දෙදෙනා හැර සෙසු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපි මූලිකව සාකච්ඡා කරේ මේ සතියේ තියෙන පාර්ලිමේන්තුවේ තියෙන වැඩ ගැන. කතිකව තෝරගත්තා. ඒව තමයි අපි මුලින්ම සාකච්ඡා කරේ. ඊළඟට අපි ආණ්ඩුවට විරුද්ධව ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාර ඇස්වීම් ඉදිරියට කොහොමද කරන්න කියන එක ගැන අපි සාකච්ඡා වුණා. ආණ්ඩුවෙන් කරන මේ මර්ධනය පිළිබඳව සාකච්ඡා වුණා. කණ්ඩායම් ගැන කතා කරන්න එපා, 70ව ගැන කතා කරන්න. එකම කණ්ඩායම ඉන්නේ. වැඩි වෙනවා වැඩි වෙනවා, ඉන්නකෝ බලන්න. අපි විපක්ෂයේ කාර්යභාරය, විපක්ෂයේ භූමිකාව තමයි ඉටු කරන්න බැඳිලා කැප වෙලා ඉන්නේ. ඒ කටයුත්ත අපි ඉටු කරනවා. ජනාධිපතිතුමා විපක්ෂයේ නෙමෙයි ඉන්නේ. ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. මං එදා පහුගිය ජනාධිපති මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහිම් කමිටුවේ හිටපු සංධානයේ ලේකම්වරය හැටි තම පැහැදිලිව කියනවා. ඒ චෝදනාව අපිට පිළිගන්න බෑ. අපි ඉදිරි කාල සීමාව තුළ ඒකට අවශ්‍ය කටයුතු, නෛතික අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි වතාවට 70ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව ශ්‍රී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුවා. ඉතා වැදගත් තීරණ රැසක් ගත්තා. විරෝධතා ව්‍යාපාර කඩිනමින් ආරම්භ කරන්න, ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් කඩිනමින් ආරම්භ කරන්න පාර්ලිමේන්තු තුළ බහුතරයක් නියෝජනය වෙන්නේ අපිත් එක්ක. ඒ බහුතරයට අයිතිවාසිකම් අනිවාර්යෙන් ලබා ගන්න මේ විදිය ගොඩක් තීරණ ගත්තා. අපි හිතනවා ඉදිරි කාලය තුළ ඒ ජයග්‍රහණ ටික ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මටත් ඕක ඇහුණා. හැබැයි දැන් ඕකට උත්තර දෙන්නේ කොහොමද කියලා තමයි මම මේ ඉන්න ලොකු ප්‍රහෙලිකා. මොකද මේ ඕකේ අගමුල හොයන්න ගියොත් අපිම උඩ බලාගෙන කෙල ගහනවා. ඒකින්ද මම හිතේ මීටරේ මෙතනින් එහාට මම කතා කරන්න ඕනවා. අපි දෙන හොඳ යාළුවෝ. එන්න එන්න දිලාන්, මේ එන්න එන්න මේ ඔබතුමාට දෙන්න මතකද ඡන්ද කාලේ පට්ට යාළුවෝ එන්න මචං. එන්න ඡන්ද කාලේ නොයෙකුත් දේවල් කියනවා. නමුත් එකට එක වුණාට පස්සේ ආයි අපිව වෙන් කරන්න බෑ නේද? අපි දෙන්නව වෙන් කරන්න බෑ. දෙබෑයෝ දෙබෑයෝ. එක්වීම සාර්ථකයි. ඉතාලම සාර්ථකයි. පට්ට සාර්ථකයි. සාර්ථකයි. වෙන් වෙන්නේ නැද්ද? ආයි ජීවිතර වෙන් වෙන්නේ නැහැ. මෙයා වෙන් වෙන්නේත් නැහැ. මං වෙන් වෙන්නේත් නැහැ. අපි දෙන්න ගාව ඉන්න උන් වෙන් වෙන්නේ වෙන් වෙන්නේ. හරියට හරි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම් විසින් තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලබන බදාදා වන විට ලබා නොදෙන්නේ නම් ණය පදනම මත ඉන්ධන ලබා දීම අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මෙවන විටත් ඒ බව සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දන්වා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන රැසකට තෙල් සංස්ථාව ඉන්ධන සපයන්නේ ණය පදනම මතයි. නමුත් සංස්ථාව හා ගුවන් සමාගම අතර ඇති කරගත් එකඟතාව අනුව එලෙස ණයට ඉන්ධන සැපයීම සිදු කරනුයේ රුපියල් බිලියන 13ක සීමාව දක්වා පවණයි. මේ වන විට එම සීමාව ඉක්මවා තිබෙනවා. ඒ ණය මට්ටම බිලියන 1.5කට වැඩි ප්‍රමාණයකට ගිහිල්ලා තියෙන නිසා තමයි අපි ඒගොල්ලන්ව දැනුවත් කරේ. ලබන බදාදා වෙනකොට අපිට තීරණයක් ගන්න වෙනවා මේ ණය දීම නවත්වන්නත්, එතන ඉඳලා ගුවන් සමාගමට අවශ්‍ය ඉන්ධන මුදල් ගෙවා ලබා ගන්නත් කියලා. බිලියන 13ක වගේ ණය මට්ටමක් තමයි අපි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒක කාලයක් තිස්සේ එන ණය ප්‍රමාණයක්. ණය මට්ටම ඉහළ ගිහිල්ලා ඇති වෙච්ච තත්වයකට තමයි අපි මූණ දීලා ඉන්නේ මේ වෙනකොට. ඒ අනුව උද්ගතව ඇති තත්ත්වය ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමගද සාකච්ඡා කරන බවයි විශේෂභාර අමාත්‍යවරයා පවසන්නේ. අපිට ප්‍රශ්න වෙලා තියෙන ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් විශාල මුදලක් අපිට ලැබෙන්න තියෙනවා. නමුත් මේවා රජය ආයතන අපිට දෙන එක නවත්තන්න බෑ. නමුත් ඉදිරි දින කීපය ඇතුළත අදාළ අමාත්‍යවරයා සමගත් ජනාධිපතිතුමා අගමැතිතුමා සමග සාකච්ඡා කළා. කොයි විදිහටද මේ කරගන්න ඕනි කියන එක තීරණය කරනවා. දැන් අපි කියලා තියෙන්නේ දැන් ඒ ණයට වඩා දැනට මුදල් ගෙවලා ගන්න කියලා බදාද වෙනකොට. මේ පිළිබඳව ශ්‍රී ලංකන් සමාගමෙන් අද දෙරණ කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ උද්ගතව ඇති තත්වයට ගන්නා විසඳුම් පිළිබඳව සංස්ථා බලධාරීන් සමග සාකච්ඡා සිදු කරමින් පවතින බවයි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදු කිරීමට සූදානම් වන දේශපාලන පරිගැනීමට ලක්වුවන්ට නැවත පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල නවතා නොදමන්නේ නම් ලබන බදාදා පාසල් ගුරුවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල කාර්ය මණ්ඩල අසනීප නිවාඩු දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ දේශපාලන පරිගැනීමට ලක්වුවන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ගෙන ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් වෘත්තීය සංගම් කටයුතු කරමින් සිටින බවයි. අධ්‍යාපනය සුරකිමේ වෘත්තීය සමිතිය එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජනය කරන වෘත්තීය සංගම් 14ක නියෝජිතයින් එක්ව සිටියා. වර්තමාන රජය දේශපාලන තවත්කම් මත තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශපාලන පරිගැනීම වලට ලක්වුවා කියන ලේබල් එක යටතේ දහසකට අධික පිරිසකට සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවයට අදාළ පත්වීම් සහ උසස් වීම් රාශියක් ලබා දීම සඳහා කටයුතු කරමින් සිටිනවා. එළඹෙන බදාදා 4 දින ලංකාවේ සියලුම පාසල් කොට්ටා කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාල, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඇතුළු අධ්‍යාපනයට අදාළ සියලුම ආයතනවල සියලු කාර්ය මණ්ඩල ලෙඩ නිවාඩු දාලා අපි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට එනවා. මේක හකුලා ගන්න කියන නිවේදනය අදාළ බලධාරීන්ට ලබා දෙන්න. අපි විධිමත් විදිහට සාධාරණ විදිහට තමයි මේ දේශපාලන පරිගැනීම් දෙන්න කටයුතු කරලා අද ඒවා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. සමහර මේ වෘත්තීය සමිතිවල කෑ ගහන අය බලපුවම ඒගොල්ලෝ අර පසුගිය කාලේ දේශපාලන පරිගැනීම් ලකුණු කියලා උසසීම් ගත්තා ඉන්නවා මෙතන විශාල ප්‍රමාණය. අපිට නම් වශයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන් ඕනේ. ඒ වශයෙන්ම දේශපාලන පරිගැනීම ලක්වෙච්ච අයට සාධාරණයක් ඉෂ්ට කරන්න යනකොට මෙන්න මේගොල්ලෝ එළියට ඇවිල්ලා කියනවා මෙන්න දේශපාලන පරිගැනීමට පත්වෙච්ච අයට නෙමෙයි මේක අසාධාරණ නුසුදුසු අයට සහන දෙන්න හදනවා කියනවා. පාසල් පද්ධතිය කඩාකප්පල් කරන එකට විරුද්ධ අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම මේ රටේ දරුවන්ගේ අනාගතයට මේවා දේවල් කරන්න එපා. දේශපාලනේ වෙනම කරමු අපි. චීනයේ කළු සල්ලි මැතිවරණ ව්‍යාපාරයට භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඇමරිකාව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බැවින් 2020 ජනාධිපතිවරණයට රාජපක්ෂවරුන්ට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි අධිකරණ අමාත්‍ය තලතා තුකෝරාල මහත්මිය පවසනවා. අමාත්‍යවරියගේ එම ප්‍රකාශය ඇතුළුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව සහ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් දැන් ගෝඨාභය රාජපක්ෂයි බැසිල් රාජපක්ෂ මහත්තයයි මේ දෙන්නගේ පුරවැසිභාවය ඇමරිකාවේ තියෙනවා නම් ඒගොල්ලොන්ට චීනේ සල්ලිත් එක්ක මෙහෙ මොකද කරන්න කියන්නේ මේ මොකද කරේ කියන එක හොයලා බලන්නට ඇමරිකාව ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙන හින්දා තමයි ඔය බෝම්බේ පත්තු කරලා දාලා තියෙන්නේ. චීනේ කළු සල්ලිත් එක්ක වැඩ කරා නම් ඒ ගැන හොයලා බැලීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ඇමරිකානු රජයට තියෙන හින්දා තමයි අද හොයලා බලන්න තීරණය කළා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට අමතක වෙලා තියෙනවා ඔය තුන් දෙනාගේ එක්කෙනෙකුට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියන එක මම වගකීමක් ඇතුව කියනවා මිත්තරුනි. ඒක ලියපු කාන්තාවම කියනවා මේ නිවාඩ් කබරාල හම්බුණු වෙලාවේ එයට පදනම් කරගත්තු වෙනත් තොරතුරක් නැහැ කියලා. තොරතුරක් නැතුව, සාක්ෂියක් නැතුව මේ විදිහේ ගල් පැලෙන බොරු වලින් රටවල් වල දේශපාලනේ අවුල් කිරීම නිව්යෝක් ටයිම්ස් පත්‍රය ඇතුළු ඇමරිකානු දක්ෂිණාසික පුවත්පත්වල මූලික ලක්ෂණයක් බව ලෝකෙම දන්නවා. ලංකාවේ ඉන්න තොරතුරු දුන්න කියන මාධ්‍යවේදීන් දෙදෙනා දිහා බැලුවම එක්කෙනෙක් මාධ්‍යවේදීන්ිය එතුමිය පත්වීමක් ලබනවා මංගල සමරවීර ඇමතුමාගේ පත්‍රයේ කර්තෘවරයා හැටියට. එතුමගේ ස්වාමි පුරුෂයා 2015 ආණ්ඩු පෙරළියත් එක්ක මංගල සමරවීර ඇමතුමාගේ යටතේ පැවතිච්ච විදේශ මාත්‍යංශයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට කියන පුද්ගලයා පත් වෙනවා. ඒ වගේම තමයි කියන මාධ්‍යවේදියා. මේ මාධ්‍යවේදියාගේ ආරම්භය වෙන්නේ පුවත්පතේ. පහුගිය අවුරුදු කීපෙම මේ මාධ්‍යවේදියා කටයුතු කරන්නේ මංගල සමරවීර ඇමතුමත් එක්ක ඉතාමත්ම සමීප සම්බන්ධකම් පවත්වන වැනි මාධ්‍යවේදීන් සමග තමයි පහුගිය කාලය පුරාම කටයුතු කරන්නේ. ආරාධනා කරන මංගල සමරවීර ඇමතුමාට මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. ඇයි මේ මුදල් චීනය දෙන්නේ? අද අපි චීන රටේ අධිරාජ්‍යවාදයක් වෙලා තියෙනවද කියලා අපි අහන්න කැමැති. අපේ රටේ යහපත වෙනුවෙන් උදව් කරපු රටකට තමන්ගේ දේශපාලන ඌමනාව සාක්ෂාත් කරගන්න ඊළඟ සැරේට බලයට එන්න අපහාස කිරීම අපි තරයේ හෙලා දකින්නවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එතුමාට කරන්න තියෙන්නේ මේක වැරදි නම් එතුමා ඒ පුවත්පත් විරුද්ධව නඩුවක් දාන්න ඕනේ. එම ප්‍රවෘත්තිය
නිර්මාණය කරනු ලැබුවේ මාතර සුප්‍රසිද්ධ හරිශ්චන්ද්‍ර මෝලටත් වඩා ලොකු මඩමෝලක් තියෙනවා. අනේ මඩමෝලේ නිෂ්පාදනය කරපු නිසා මේ මොකටද එන්නේ? අපි අනතුරු අංගවනවා ජනතාවට හදිසි මැතිවරණයක් ඉලක්ක කරගෙන ආණ්ඩුව තමන්ගේ ප්‍රධානම දේශපාලන ප්‍රතිවාදියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉලක්ක කරගත්තු දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත් කරලා තියෙනවා. අපි නිශ්චිතවම මේ මොහොතේ මෙරටේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ප්‍රවෘත්ති සහ ඒ පිටිපස්සේ හිටපු සිළු දෙනාටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ සාකච්ඡාව දැන් දවස් දෙක තුනක ඉස්සෙල්ලා ආරම්භ කරලා තියෙනවා. මම ඊයේ දැක්කා හිටපු ජනාධිපතිතුමා කියනවා එතුමා මේකට ඩෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවනවා කියලා. ඒක බොහොම හොඳයි. එතකොට එතුමා වැරද්දක් කළා නෑ කියන එක මුළු රටටම ඔප්පු වෙනවා. මොකද පිටරට පත්‍රයක් වුණත් චෝදනා කරන්න අපේ රටේ හිටපු ජනාධිපති ගේට හිටපු ජනාධිපතිතුමාටත් හොඳ නෑ, මේ රටටත් හොඳ නෑ. දැන් 2015 දී කියපු සමහර කතා අපි කටපියන් අහන් හිටියා. ඒව ඇත්ත කියලා හිතුවා. දැන් මෙන්න දෙවනි සංග්‍රාමයේ රංජන් රාමනායක වගේ අමනයන්ව දාලා පාවිච්චි කරනවා. ඔබතුමා හරි පරිස්සම් වෙන්න. මොකද අපේ බොරු කොණ්ඩ නෑ, බොරු දත් නෑ, බොරු හිත නෑ. අපි ඇත්තක්. ඕකට හොඳම උත්තරේ දීලා තිබුණේ ජනාධිපති ට්‍රම්ප්. එයා කියලා තිබුණානේ ඔය නිව්යෝක් ටයිම්ස් වල තියෙන ඔක්කොම ෆේක් නිව්ස් කියලා. රජයක ප්‍රමුඛතම කාර්යභාරය මූලික මිනිස් අවශ්‍යතා සපුරා දීම බව නිවාස සහ ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොනරාගල පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මොනරාගල සෙවනගල ඉදි වූ මෙත්මල්ගම ආදර්ශ කම්මානය ජනතා ඉදිරිපත් කිරීම නිවාස සහ ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රජයේ ප්‍රමුඛතම කාර්යභාරය මූලික මිනිස් අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒව සම්පූර්ණ කිරීම. අපි රජයක් හැටියට ඔබලාගේ සුබ සාධන අවශ්‍යතාවය සම්පූර්ණ කරන. ඒ නිසා තමයි කෝටි ගණනක් වටිනා ඉඩම් බෙදලා දෙන්නේ. ඒ ඉඩමේ ගෙවල් හදාගන්නට මූල්‍ය ආධාර ලබා දෙන්නේ. ගෙවල් හැදෙන ගම්මානේ විදුලිය ලබා දෙන්නේ. මේ හැම දෙයක්ම මූලික මිනිස් අවශ්‍යතාවය. ඒ විතරක් නෙමෙයි, ජනාධිපති කාර්යසාධක වැඩසටහන් පහකින් මේ හැම උදාගමක්ම පෝෂණය වෙයි. තවත් පුවත් කිහිපයක් දැන්. පරිසර හිතකාමී ඉන්ධන හඳුන්වා දීම යටතේ ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් ඉන්ධනමින් ඉදිරියට යුරෝ 4 ප්‍රමිතියෙන් යුතුව වෙළඳපොළට ප්‍රථම වරට හඳුන්වා දීම අද කොළඹදී සිදු කෙරුණා. ඒ අනුව මින් ඉදිරියට ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් ඉන්ධන දැනට ඉන්ධන හල්වල පවතින මිලටම යුරෝ 4 ප්‍රමිතියෙන් යුතුව ජනතාව සඳහා නිකුත් කෙරෙනු ඇති. මාතර ස්වර්ණාභරණ අලවිසැලේ කොල්ලයට සැකකරුවන් පැමිණි බවට පැවසෙන මෝටර් රථයක් අදාළුවම මුරගහයෙන පොලිස් වසමේ තලගල භවනා මධ්‍යස්ථාන පාරේ තිබියදී කළුතර දිස අපරාධයකගේ විසින් සොයාගෙන තිබෙනවා. අදාළ මෝටර් රථයේ හිමි කාන්තාවගේ සැමියාවන 43 හැවිරිදි කපිල කුමාර නැමැත්තාද එහිදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඒ අතර මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පාරිසරික පවිත්‍රතා ආකල්ප සංවර්ධන පෙරහුරුවක් බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාර පරිශ්‍රයේදී අද ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව අහුංගල්ලේ සිට බලපිටිය දක්වා ගාලුපාර දෙපස ප්‍රදේශයේ පිරිසිදු කරනු ලැබුවා. ඊට ශ්‍රී ලංකා සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලයේ සාමණේර භික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වී සිටියා. ගොඩක් අය කල්පනා කරන ඉඳලා අතර ගන්න එක පාර පීඩානික මදිකමක් කියලා. මේක තමයි අපේ රටේ තියෙන ලොකුම හෙනේ. සංවර්ධන රටවල් ගත්තොතින් ඉන්න ප්‍රධානින් තමයි හැම වෙලාවකම කොස්ස ඉඳලා අතට අරගෙන ආදර්ශමත් විදිහට වැඩ කළේ. යම් පිරිසක් විසින් දුඩම්පේ අඩකුඹුරු අමුණේ වේලි කඩා සිදු කෙරෙන නීති විරෝධී පතල් තැනීම හේතුවෙන් ඇලෙහි ජල ප්‍රවාහනයේ හරියාකාරව සිදු නොවීම මත එහි ගොවිතැන් කටයුතුවල නිරත ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහාම යොමු විය යුතු බවයි ගොවීන් පවසන්නේ. විදේශ පුවත්. මීට දින 9කට පෙර තායිලන්තයේ චියන්බ්‍රයි ප්‍රදේශයේ ගුහාවකදී අතුරුදන් වූ පාපන්දු කණ්ඩායමේ සමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු නිරූපද්‍රිතව සොයා ගැනීමට හැකි වී තිබෙනවා. උන් සියලු දෙනාම ආරක්ෂිතව පසුවන බවයි බලධාරීන් පවසන්නේ. ගුහාව ජලයෙන් පිරී තිබීම නිසා මෙම සෝදිසි මෙහෙයුම ඉතා දුෂ්කර වූ අතර ඒ සඳහා චීනය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක සහයද ලැබී තිබුණා. Sports in brief visheshangiya den. ජනාධිපති කුසලාන පිළිමනුන් පිටදකීමේ පාසල් රග්බි තනගාවලියේ ශූරතාව දිනා ගැනීමට බබලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සමත් උනේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 22ට 20ක් ලෙස පරාජය කරමින්.
මේ අතර ආගමති කුසලාන පිළිමනුන් පිටදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වුණා. ඒ ලකුණු 52ට 7ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින්. කොළඹ මියුසියස් විද්‍යාලය සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර මාරි මියුසියස් රෝහිණී අලස් අභියෝගතා කුසලානය වෙනුවෙන් පළමුවරට පැවති බැල්පොන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලය සමත් වුණා. Then be set in. ජුනි මස 19 වනදා ආරම්භ වූ රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරට විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් තරගාවලියට එක්ව සිටියා. අවසන් මහතරගයේ පසුගියදා කෝල්ස් ක්‍රීඩාංගණයේදී පැවතු අතර එහි ශූරතාව දිනා ගන්න ලැබුවේ BMS විශ්වවිද්‍යාලයේ කණ්ඩායමයි. රතවහර සහ ඉංජිනේරු සංගම අතර මෙරට ප්‍රධානතම සමාගමක් වන ඩීමෝ සමාගම මොරටෝ විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු ඒකකයේ සමග එක්ව නිර්මාණය කළ DI මෝරා P2 රේසිං මෝටර් රථය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. මේ මාසයේ 11 වනදා සිට 15 වනදා දක්වා එක්සත් රාජධානී පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම මෝටර් රථය ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර අන්දරවැව ඉදි වූ ගැමි සුන්දරත්වයේ විදහාපාන පුරාණකම හෝටලයේ විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. එම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. මීළඟට 360. This is Adaderna 24/7.